மீதும பிரிச்ச லசன உதாசனக்கு புதுங் வந்தலா இத குடாக் சத்திமாத் கரகின சேல்லு கரகின தவசப்பட்டாங்க அத்தா. அத்தை முலா கத கதா பாட்ட ஒயாவ குடாக் ஆதரையும் பிலிகாண்ணா. இட்டு பாசி கிதராய உக்கும பிடத்திலாய் கியாட் பாசி மமத் லேஸ்தியுனா முக்கத்து அத மகித் வேட தவசாக. අපි තින් මේ පහු කරගෙන යන්නේ ඕටම් ඍතුවනේ. ඉතින් දැන් ඔන්න කස්වල කොළ ගොඩාක් හැලිලා ඒ වගේමයි ඝන මීදුමක් හරී ලස්සනට ටැන්ඩිනොන් රේන්ජස් වහගෙන තියෙනවා උදේ පාන්දරට. මේ තමයි තින් මගේ අද දවසේ වර්කවුට් ෆිට් එක. ඊට පස්සේ සත් දවසේ මැත්තේ මම ඇත්තටම හිතුවා vlog එකක් කරන්නේ නැහැ කියලා. ඒ වුණාට මොකද මට ටිකක් පිසි වුණා. හැබැයි ගෙදරවට පස්සේ මට හිතුණා මේ ලස්සනම ලස්සන හැන්දෑව ඔයත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් මේ වෙනකොට මම කෑම උයලා අපි රැට කෑම ලෑස්ති කරගෙන ඉවරයි. මොකද මම vlog කරන්නේ නැහැ කියලා හිතලා ඊට පස්සේ එළියට ගියට පස්සේ මට හිතුණා චුට්ටක් rest කරනකොට ආනේ හරි ලස්සනයි අද දවසේ බෙදා ගන්න ඕනේ කියලා. වොෂ් එකක් එහෙම දාගෙන කුස්සිය එහෙම චුට්ටක් පිළිවෙල කරලා කෑම හැදුවට පස්සේ අස්පස් කරලා දානකොට මගේ හිත ගොඩාක් සන්සුන් වෙනවා. ඉතින් කෑමත් හදලා ඉවර වෙලා මේ කුස්සිය අස් කරනකොට මේ වෙලාවේ මම හිතන්නේ වෙලාව හවස 5:30 අතර වගේ ඇති. මේ කඳු පැත්තට ආවට පස්සේ මට පෙනෙන එක වෙනසක් තමයි අපි කලින් හිටිය පැත්තට වැඩිය ටිකක් ඉක්මනට කලවර වෙනවා කියලා. ඊට පස්සේ මං අද මං කරන්න කියලා හැන්දෑව හිතාගෙන හිටිය ලොකුම දේ තමයි මගේ 3-5 ටික සේරම ඉවර වෙලා ඉතින් 3-5 ටික හදාගන්න. මගේ ජීවිතේ හැමීට ගෙවන්න උදව් වෙන තව දෙයක් තමයි මේක. ඒ කියන්නේ මට පුළුවන් දේවල්, මම දන්න දේවල්, ගොඩාක් දේවල් මං ගෙදරදි හදා ගන්න උත්සාහ කරන එක. දැන් මේ වෙලාව වෙනකොට පොඩි අයත් ඒගොල්ලන්ගේ ස්කෝල වල හෝම්වර්ක් කරනවා. ඉතින් මහත්තයත් එයාගේ පොඩි විවේකේ ගන්නවා. ඉතින් මේ තමයි මම විවේක වෙන විදිය හැන්දෑවට. මේ දවසේ මේ හරීම ලස්සන මොකද අද වැහි දවසක් ටිකක්. ඉතින් මේ මීදුම බැහැගෙන ගිය ඉර, මේ අන්ධකාර ගතිය, දැන්නෙන හීතල, මේ හැම දෙයක්ම මගේ විඩාව, මහන්සිය, ඒ දේවල් නැති කරලා දාලා හිත ගොඩාක් සන්සුන් කරනවා ගෙවන්න යන හැන්දෑවට. මේ වගේ ලස්සන හැන්දෑවකට උණුවෙන් හර්බල් ටී එකක් බොන්න හිතනවනව නේද? ඉතින් ඔන්න මං අද පෙපර්මින්ට් ටී එකක් තමයි හදාගන්න හදන්නේ. තමන් විවේක වෙන්න ඕනේ කොහොමද කියලා, ඊළඟට තමන්ගේ හිතට සැනසීමක් සතුටක් දැනෙන්නේ කොහොමද කියලා ඇත්තටම හොයා ගන්න ඕනේ තමන් තමන් විසින්මයි. එක එක දේවල් අත්හදා බලලා කාලයක් තිස්සේ තමයි මම හොයාගත්තේ මං කියන එක්කෙනා හරියටම රිලැක්ස් වෙන්නේ කොයි විදිහටද කියලා.
මේ හර්බල් ටී හදන එකත් මං රිලැක්ස් වෙන තව දෙයක් තමයි. ඒ වගේම ඉවසීම පුරුදු වෙන දෙයක්. ටී බෑග් එකක් අරගෙන දානවට වඩා එක සැරේට වතුර දාගෙන යන බෑ තේ පෝච්චියට. ඉවසීමෙන් ටික ටික නැවතිල්ලේ තමයි ඒකත් හදාගන්න ඕනේ. අපි සමහරක් වෙලාවට හිතනවා අපේ හිතේ සැනසීම නැති වෙලා තියෙන්නේ අනිත් අය නිසා කියලා. අපිට අපි ඕන දේවල් කරගන්න බැරි අනිත් අය නිසා කියලා. සමහරක් වෙලාවට ඒක වැරදිත් නැහැ. මොකද ජීවිතයේ අපිට යෙදිලා තියෙන දේවල් හැටියට, ජීවිතේ අපිව ගෙනල්ලා නවත්තලා තියෙන තැන්වල හැටියට සමහරක් වෙලාවට අපිට ඕන ඕන හැටියට අපිට ජීවත් වෙන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. දැන් මටත් මේ හැන්දෑවේ අර එළියට වෙලා සක්මන් භාවනාව කර කර චුට්ටක් කුලං වැදි වැදි වටපිට බල බල පෙපමින්ටි එක බීලා ගිහිල්ලා නිදාගන්න පොතක් එහෙම කියහලා එහෙම තියනවා නම් ඉතින් තවත් හොඳ වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ වුණාට මම ගෘහණියක් හැටියට මගේ ගෙදර වැඩ තියෙනවනේ මට කරන්න. දැන් ඉතින් අර තුන පහ ටික චුට්ටක් බැදලා ඒ ටික හොඳට නිවෙන්න ඕනේනේ. ඒක ටිකක් නිවෙනකන් මට ෆයිනලි මගේ ලයිබ්‍රරි එක හොඳට හදාගන්න පුළුවන් වුණා. ඉතින් ඒක නිසා මං මගේ පොත් ටික ඔක්කොම මට හොඳට පේන්න තියෙනවා. ඉතින් මං කියවන්න කියලා ආසාවෙන් හිටිය පොතක් තිබ්බා. ඒකේ එක පරිච්ඡේදයක් තියෙනවා, මට ඒක රීඩ් කරන්න ඕනේ. ඉතින් ඒක හින්දා ඒක කියවන්න කියලා පටන් ගත්තා. මේ ඉතින් අමතර දෙයක්, මොකද සීත කාලේනවා කියන්නේ අපේ කැන්ඩල්ස් පත්තු කරන කාලේ. සමහරක් වෙලාවට තද ලයිට් එළියට වඩා මේ පුංචි ඉටිපන්දන් එළි හිත පුදුම විදිහකට නිෂ්කලංක කරනවා. අනිත් එක තමයි අපි කොච්චර බලන් හිටියත් පරිසරය නිහඬ වෙලා, අපේ ගෙවල් දොරවල් වල ඉන්න කට්ටිය හොඳ වෙලා, ඒගොල්ලෝ අපිට හරි කරුණාවන්ත වෙලා, ඔයා ඔයාගේ රිලැක්සිං ටයිම් එක ගන්න කියලා අපිට වෙලාවක් හදලා දෙයි කියලා. අන්න එහෙම බලාපොරොත්තු තියෙනවා නම්, බලාගෙන ඉන්නවා නම් මම එක දෙයක් කියන්නද, ඒක කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මම මේ විදිහට මගේ ජීවිතය මංගිය පාර වීඩියෝ එකෙත් ඔයගලන්ට කියලා දුන්න ඔතෙන්ටික් සෙල්ෆ් කියන්නේ මොකද්ද කියලා, ඒ ඔතෙන්ටික් සෙල්ෆ් එකත් එක්ක කනෙක්ට් වෙන්න මේ යන ගමනේදී මම මේක පටන් ගන්නකොට මගේ පුතාට අවුරුදු 7.5ක් විතර, 7.5ක් වගේ ඇති, ඊටත් පොඩිද මන්දා, දෝනියට 4ක් විතර ඇති, 3.5ක් 4ක් වගේ. ඉතින් ඒ වගේ චූටි බබාලත් එක්ක තමයි මම මේ ගමන පටන් ගත්තේ. ඒ විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික හිත සංසුන් කරගන්න දේවල්, මම කොහොමද ජීවිතේ ස්ලෝ කරගන්නේ කියන පරීක්ෂණය මං තනියම හිමීට කරගෙන අවුරුදු ගාණක් තිස්සේ ආපු ගමනක් මේ. දැන් තව මාස කීපකින් පුතාට 18ක් වෙනවා, දුවට 14ක් වෙනවා. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ තමයි මේ ගමන හිමීට හිමීට යන්නේ. මම මේ විදිහට හදාගන්න තුන පහ බෝතල් දෙකකට දාගන්නවා. එකක් ලොකු බෝතලයක්, ඒකට දාලා ඒක වහලා පැත්තකින් තියලා තියෙනවා. අනිත් එක තමයි පොඩි බෝතලේ. පොඩි බෝතලේට පුරව පුරව තමයි පාවිච්චි කරන්නේ. නිතරම හුලං වැදෙනකොට මේ ගෙදර හදාගන්න තුන පහ වල සුවඳ රසය චුට්ටක් අඩු වෙන්න බලනවා. මේක හරිම සුවඳයි, මුළු පළහැ තට්ටුවම සුවඳයි මේ තුන පහ හදනකොට. ඊළඟට මාස දෙකකට විතර ප්‍රමාණයක්, දෙකකට තුනකට වගේ ප්‍රමාණයක් තමයි මම එකවර හදාගන්නේ. ඊටත් අඩු ප්‍රමාණයක්, මාසෙකට විතර වගේ ඇති වෙන ප්‍රමාණයක් හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කල් තියාගන්න පුළුවන් වුණාට කල් තියාගන්නවට වඩා. නමුත් මම ඉතින් ටික කාලෙකට එක සැරේ හදනවා.
තව මං හිත ගොඩාක් සතුටට ඒ වගේම සන්තුෘප්ත වෙනවා කියන්නේ අපි මනස අන්න එහෙම පත්වෙන දෙයක් තමයි මේ වගේ වැඩක් ඉවර වෙන වෙලාව. නිදහසේ හිත සැනසීමේ කලාසයකින් දෙයක් කරලා ඒක ඉවර වෙනකොට පුදුම සතුටක් දැනෙන්නේ. මේ කොළ ටික ළඟ සැරයකට පාවිච්චි කරන්න අරන් තියෙනවා මිරිස් කුඩු හදන වෙලාවට වගේ ගන්න. ඉතින් ඔයාගේ සතුට, ඔයාගේ හිතේ සැනසීම ඔයාට ලබා ගන්නේ කොහොමද කියන පරීක්ෂණය ඔයා තමයි හෙමීට කරන්න ඕනේ. ඔයාගෙන් ප්‍රශ්න අහන ගමන් මොනවද මට සතුට ගෙනත් දෙන්නේ කියලා. අපි ආයෙත් හෙමීට හම්බ වෙලා කතා කරමු. අදට ගිහින් එන්නම්.